කොස් ඇට කියන්නේ කොස් මලේ නම් මොනවාද? බිම්. කොස් ගහට කකුල් නැහෙනේ ශාකවලට මේ සංචරණය කරන්න බෑනේ. එහෙනම් තැනකින් තැනකට මේ බීජ ටික අරන් යන්න බෑ. ඒකට විවිධ උපක්‍රම මේගොල්ලන් යොදා ගන්නවා. උතේ සතුන් මගින් යවනවා. සුළඟ මගින් යනවා. ජලය මගින් යනවා. ස්ෆෝටණයෙන් යනවා. අනිවාර්යෙන් මේක සැහැල්ලු වෙන්න ඕන. හරි. දැන් කොස් ගෙඩි පාවෙන්න බෑනේ. පොල් ගෙඩි පාවෙලා යනවා. එහෙම වෙන්න බෑනේ. එහෙනම් මේක බර අඩු වෙන්න ඕන මේක සැහැල්ලු වෙන්න ඕන එහෙම නැත්නම් මේ සතුන්ව රවට්ටන හැඩයක් තියෙන්න ඕන දැන් මේ එඬරු බීජ දිහා බලන්නකො බලන්න මේ සබාදහම හරි අපූරුයි එඬරු බීජ දිහා බැලුවාට පස්සේ අපිට පේන්නම පොඩි කෘමියෙක් වගේ එහෙනම් දැන් එළියට ගිහිල්ලා බැලුවම ඒක බීජද දිවි බීජද කියලා හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේක අතු බෙදිලාද නැද්ද හරි සරල මුල් ගලව ගලව ඉන්න ඕනෙත් නැහැ ඇට හොය හොයා ඉන්න ඕනෙත් නැහැ. හරිම සරලයි තිබුණේ. හරි අතු බෙදිලාද නැද්ද? මේ පොතේ ලියාගෙන ටියුට් එකේ ලියාගෙන හරියන්නේ නැහැ. දැන් මේ එළිය තියෙනේවනේ පිටසක් වලින් ගෙන අපේව නෙවෙයිනේ. එළියට ගියා මල් ඕන තරම් තියෙනවා ගස්සේ. කඩලා ගැනලා බලන්න ඕන මේ. අද අපි සාකච්ඡා කරනවා පළහා බීජවල විවිධත්වය. गेडी एटाई वलतीयन विविधत्वेन साकच्चा करन्न तमाय दम्मा सूदानम वेन्ने शाकवलतीयन प्रजनक व्यूहे तमाय पुष्पय शाकवलतीयन प्रजनक व्यूहे तमाय पुष्पय एतकोट मे पुष्पे पूमांगे तीयनवा जायांगे तीयनवा ए कियन्ने पुष्पे पिरिमि कोटस तीयनवा गहनु कोटस तीयनवा दैन कोहोमद मे बीज ऐति वेन्ने कोहोमद मे बीज ऐति वेन्ने कोहोमद मे फल ऐति वेन्ने කියලා අපි බැලුවොත් එහෙම ඔයා දන්නවා පරාගණය කියලා ක්‍රියාවලියක් තියෙනවා පරාගණය පරාගණය කියලා කියන්නේ පුතේ අර රේණු එහෙම නැත්නම් අර කහපාටට තියෙන්නේ ආනේව ඇවිල්ලා මෙන්න මේ කලංකයේ මත තැම්පත් වෙන එක දැන් කලංකයේ කීලේ ඩිම්බ කෝෂයේනේ පුතේ මේ ජායාංගයේ ප්‍රධාන කොටස් තුන එතකොට මෙන්න මේ කලංකයේ මතට රේණු එහෙම නැත්නම් අපි කියමු පූමාංග කියලා හරි සර්ලොව් දැන් 10යි පන්තිට ගියාම මේක ලොකුවට ඉගෙන ගන්නවා 10යි පන්තිට ඉතර ගියාම දැන්ට අපි කියමු මේ රේණු ඇවිල්ලා මේකේ තැම්පත් වෙනවා කලංකේමත් තැම්පත් වෙනවා ඊට පස්සේ රේණු යනවා මේකේ දිගේ යනවා මේ කීලේ දිගේ ගිහිලා ඔන්න ඩිම්බ කෝෂයට ගිහිලා ඩිම්බ කෝෂයේ අස්සේ ඉන්නවා ඩිම්බ ඔන්න මේ ඩිම්බත් එක්ක සම්බන්ධ වෙනවා පුතේ සම්බන්ධ වෙලා ඔන්න හදනවා මොකද්ද බීජ නිර්මාණය කරනවා එතකොට මතු කාලීනව පසු කාලීනව ඔන්නෝය ඩිම්බ තමයි බීජ බවටපත් වෙන්නේ. එතකොට ඵලය එහෙම නැත්නම් ගෙඩිය බවටපත් වෙන්නේ මොකද්ද? ඩිම්බ කෝෂය. හරි? එහෙනම් ඔන්න දැන් තේරුම් ගන්න. දැන් අපි මේ උදාහරණයක් අරගෙන කතා කරමු. එතකොට වැඩි තේරෙනවා. කොස් ගෙඩිය කියලා කියන්නේ කොස් මලේ නම් මොකද්ද? ඩිම්බ කෝෂය. කොස් ඇට කියන්නේ කොස් මලේ නම් මොනවාද? ඩිම්බ. ඩිම්බ. හරි? දැන් තව උදාහරණයක්. අඹ ගෙඩියක් ගන්න. එතකොට අඹ මලක අඹ ඇටේ වෙන්නේ මොකද්ද? අඹ මලේ තියෙන ඩිම්බ. එතකොට අඹ මලේ තියෙන ඩිම්බ කෝෂය මොකක් බවටදපත් වෙන්නේ? අඹ මලේ තියෙන ඩිම්බ කෝෂය මොකක් බවටදපත් වෙන්නේ? අඹ ගෙඩිය බවටපත් වෙනවා. එහෙනම් මෙච්චරයි තේරුම් ගන්න ඕන ඔයා. ඩිම්බ කෝෂය තමයි ඵලයේ බවටපත් වෙන්නේ. ඩිම්බ තමයි බීජ බවටපත් වෙන්නේ. මොන ඒ කාරණේ පුතේ ඔයා තේරුම් ගන්න ඕන. ඵලහා බීජ ව්‍යාප්ත වන ආකාර දක්වන්න කියලා කියනවා. දැන් ශාකයක් ගෙඩියක් හදන්නේ එහෙම නැත්නම් බීජයක් හදන්නේ විශේෂයෙන් බීජයක් නිර්මාණය කරන්න පුතේ ශාකයක් එයාගෙන් නව පරම්පරාවක් ඇති කරලන්න දැන් කොස් ගහක කොස් ගෙඩියක් හැදිලා කොස් ඇට ටිකක් කොස් ගහ හදන්නේ අපිට කන්න නෙවෙයි ඒ ශාකය ව්‍යාප්ත කරන්න ඒ ශාකය ව්‍යාප්ත කරන්න එහෙම නැත්නම් නව ශාකයක් ඇති කරගන්න තමයි මේ කොස් ඇට ටික හදන්නේ හැබැයි වැඩේ තියෙන්නේ මේ කොස්සට අරගෙන යන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ කොස්සට කොස් ගහට කකුල් නැහෙනේ ශාකවලට මේ සංචරණය කරන්න බෑනේ. එහෙනම් තැනකින් තැනකට මේ බීජ ටික අරන් යන්න බෑ. ඒකට විවිධ උපක්‍රම මේගොල්ලන් යොදා ගන්නවා. දැන් කොස් ගහ එහෙම නැත්නම් ඕනෑම ශාකයක් කැමති නැහැ තමන්ගේ බීජ තමන්ගේ ගාවම වැටලා ඉන්නවට. නේ? දැන් අපේ මිනිස්සු නම් එහෙම කැමති නේද? ඒ කියන්නේ තමන්ගේ දූ පුත්තු ටික මේ අපේ ගේ වටේම ඉන්නවා නම් කැමති. නේ? එහෙමනේ නේද? ඔගලන්ගේ අම්මලා තාත්තලා කැමති ඕගලන් කවදා හරි දවසක ඒ ඕගලන් ඉන්න ගෙදර වටේටම ඉන්නෝ නම් කැමති. හැබැයි ශාක එහෙම කැමති නැහැ. ශාක කැමති මේ බීජ පුළුවන් තරම් ඈතට දාන්න.
පුළුවන් තරම් ඈතට දාන්න. මොකද දැන් ඔයා හිතන්න කොස් ගහයට කොස් ඇට ටික වැටුනොත් එහෙම ඒ කොස් ඇට වලට ආලෝකේ නැහැ, ජලයේ නැහැ. හොඳ මේ මේ මොනවත් පරිසර තත්ත්ව නැතුව යනවා. තරංගයක් ඇති වෙනවා අනිත් කොස් ඇටත් එක්ක, එහෙම නැත්නම් අර මහා ගහත් එක්ක. ඉතින් මේ තරංගෙන් ජය ලබන්න බෑ. එතකොට මොකද වෙන්නේ? මේ ගස් ටික මැරලා යනවා. හොඳයි. එහෙනම් අන්නේ මුලින්ම තේරුම් ගන්න මේ බීජ මෞෂාකයෙන් පුළුවන් තරම් ඈතට දාන්න තමයි මේ ශාක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් ඒ සඳහා ක්‍රම උපක්‍රම යොදාගන්නේ. හොඳයි. දැන් අපෙන් අහන ප්‍රශ්න මොකද්ද? පළහා බීජ ව්‍යාප්ත වන ආකාර දක්වන්න. ආ මේ ගෙඩි එහෙම නැත්නම් බීජ කොහොමද තැනකින් තැනකට යවන්නේ? කියන්නේ මෞෂාකයෙන් ඈතට කොහොමද යවන්නේ? ඉතේ සතුන් මගින් යවනවා. සුළඟ මගින් යනවා. ජලය මගින් යනවා. ස්පෝටණයෙන් යනවා. ස්පෝටණය කියන්නේ පිපිරීම නේ. අපි කතා කරමු ඉදිරියට. එහෙනම් මෙන්න පළහා බීජ ව්‍යාප්ත වන ආකාර ශාකවල. දැන් ඔන්න මුලින්ම බලමු අපි සුළඟ මගින් ව්‍යාප්ත වන පළහා බීජ. දැන් මේවා නම් දන්නවා ඔයගොල්ලන්. හරි. සුළඟ මගින් යන ඒවා. දැන් පුතේ සුළඟ මගින් බීජයක් හරි ඵලයක් හරි යවනවා නම් අනිවාර්යෙන් මේක සැහැල්ලු වෙන්න ඕන. හරි. දැන් කොස් ගෙඩි පා වෙන්න බෑනේ. පොල් ගෙඩි පා වෙලා යනවා. එහෙම වෙන්න බෑනේ. හරි. එහෙනම් මේක බර අඩු වෙන්න ඕන. මේක සැහැල්ලු වෙන්න ඕන. සැහැල්ලු වෙන්න ඕන. සුළඟින් යනවා නම් සැහැල්ලු වෙන්න ඕන. ඉතින් සමහරේ දැන් අනිත් එක තමයි මේ පියාපත් වැනි ව්‍යුහ තියෙන්න ඕන. පියාපත්. ඒ කියන්නේ මේ මේ සුළඟේ පා වෙලා යන්න මොකක් හරි උපක්‍රමයක් තියෙන්න ඕන. හරි. පියාපත් වගේ ව්‍යුහ. හරි. ඒ වගේ දේවල් තියෙන්න ඕන. එතකොට තමයි සුළඟේ පා වෙලා යන්න පුළුවන් වෙන්නේ. හොඳයි. මූලිකම එක තමයි පුතේ සුළඟ මගින් යම් ඵලයක් හරි බීජයක් හරි ගෙඩියක් හරි ඇටයක් හරි යනවා නම් යම් තැනකට ඒක සැහැල්ලු වෙන්නේ. ඒක සැහැල්ලු වෙන්නේ. හරි. ඊළඟට ඉතින් පියාපත් වෙන ව්‍යුහ දැරීමත් හොඳයි. පියාපත් වගේ ව්‍යුහ ධර්ම එකත් හොඳයි. එහෙනම් දැන් මෙන්න උදාහරණ. හොර, වරා, කපු, ගම්මාල්. මෙන්න සුළඟ මගින් ව්‍යාප්ත වන පළහා බීජ. මේ බලන්න ජලය මගින් ව්‍යාප්ත වන පළහා බීජ. දැන් වතුරෙන් යනවා නම් යම්කිසි ගෙඩියක් හරි ඇටයක් හරි වතුර යන්න බෑ ඒ ඵලය තුලට. එහෙම නැත්නම් බීජය තුලට. ඒතුලට ඒ කුණු වෙලා යනවනේ. ඒක එකක්. අනිත් එක ජලේ පා වෙන්න ඕන. ජලේ පා වෙන්න ඕන. ඒතුළු මේ ජලේ පාවීම සඳහා මොකක් හරි උපක්‍රමයක් මේකේ තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි යන්නේ. ජලය ගිලිලා හරියන්නේ නැහැ. එහෙනම් ඔන්න මූලිකව තේරුම් ගන්න. ජලයෙන් යනවා නම් ජලේ පා වෙන්න ඕන. වතුර ටික මේ බීජය තුලට යන්න බෑ. යන්න බෑ. හරි. දැන් හොඳම ජලයෙන් යන එකට හොඳම උදාහරණේ තමයි පුතේ පොල්. පොල්. දැන් පොල් ශාකයේ, පුවක් ශාකයේ අපේ වතු පිටිවලත් තියෙනවා. හැබැයි මේක ජලයෙන් ව්‍යාප්ත වෙන්න තමයි හැදිලා තියෙන්නේ. අර කෙඳි වගේ ව්‍යුහ දාලා එතකොට ජලය පාවෙනවා නේද? හොඳයි. තව උදාහරණ මේ බලන්න. පොල්, පුවක්, කොට්ටම්බා, දිය කඳුරු, නෙළු මෙන්න උදාහරණ ජලය මගින් ව්‍යාප්ත වන පළහා බීජවලට. සත්තුන්ගෙන් යවන්න කල්පනා කරනවා නම් යම් ශාකයක් තමන්ගේ ඵලයක් හරි බීජයක් හරි මූලිකවම කරන්න ඕන දේ තමයි මොකද්ද පුතේ? සත්තුන්ට කන්න දෙයක් තියෙන්න ඕන. එහෙම තිබ්බනම් හොඳයි. කන්න දෙයක් තියෙන. එතකොටනේ සත්තු එන්නේ. මාංශලමය කොටසක් තියෙනවා නම් හොඳයි. එතකොට සත්තු ඇවිල්ලා කන ව්‍යාප්ත කරන්න පුළුවන්. එහෙම නැත්තම් සත්තුන්ගේ ඇලෙන්න ඕන. දැන් කටු වගේ ඇලෙන්න ඕන. දැන් මේ නාග දරනවා වගේ නේ? මෙහෙම ඇලෙන්න ඕන. එහෙම නැත්තම් මේ සත්තුන්ව රවට්ටන හැඩයක් තියෙන්න ඕන. දැන් මේ එඬරු බීජ දිහා බලන්නකො. බලන්න මේ සබදාහම හරි අපූර්වයි. එඬරු බීජ දිහා බැලුවට පස්සේ අපිට පේන්නම පොඩි කෘමියෙක් වගේ. පොඩි කෘමියෙක් වගේ. දැන් ඔයා හිතන්නේ එඬරු ගහක එඬරු බීජ බිම වැටලා තියෙනවා. ඔන්න එනවා මාංශ භක්ෂක කුරුල්ලෙක් එනවා. මූ ගහ උඩට වෙලා ඉන්නවා. ගහක් එතන ගහක් උඩට වෙලා බිම වල්නවා පොඩ්ඩක්. මොකක් කණ්ඩා තියෙනවද? ආ ඔන්න පේනවා ඊට පස්සේ කෘමියෙක් ඉන්නවා බිම. වේගෙන් ඇවිල්ලා මූ මේක අරගෙන එතින්ද මම කන්නේ නැනේ පෙරේතයා වගේ. ඕක අරගෙන යන කොහෙටද? වෙනත් ගහක අත්තකට හරි කොහෙට හරි අරගෙන යනවා. අරන් ගිහිල්ලා කණ්ඩ බලනකොට ආපෝ මේ මොකද්ද මේ? මේක මේ වෙන මොකද්ද මගුලන්නේ කියලා ඉවරලා අතහැරලා දාලා යනවා. ආන්න සතුන් මගින් ව්‍යාප්ත වෙන. සතුන් මගින් ව්‍යාප්ත වෙනවා. එහෙනම් ප්‍රධාන එකක් තමයි මාංශලමය දෙයක් තියෙන්න ඕනේ එක්ක. නේ දැන් කජු, පැපෝල්, තක්කාලි වගේ ගත්තොත් අඹ මාංශමය දෙයක් තියෙනවා. මාංශලමය දෙයක් තියෙනවා. එහෙම නැත්නම් උන්ගේ ඇලෙනවා. තුත්තිරි, නාගදරන නේ ඇලෙනවා. සතුන්ගේ ඇලෙනවා.
අන්න එහෙම තියෙන්න ඕන. එහෙම නැත්නම් සත්තු රවට්ටන මේ වගේ හැඩයක් තියෙන්න. හැඩයක් තියෙන්න. හරි. ඉතින් ඔන්න ඕවා තියෙන්න ඕන සතුන් මගින් ඵලයක් හරි බීජයක් හරි ව්‍යාප්ත වෙනවා නම්. හරි. හරි. මේ තියෙන්නේ ඕන රබර්. මේ තියෙන්නේ රබර් ගෙඩි. ඕ නිස්පෝටනේ පුපුරලා මේ එන්නේ. දැන් රබර් හරි කපටි හරිද? දැන් රබර් වල ස්පෝටනේ පුපුරලා එළියට ආවම ඒක නිකන් කෘමියෙක් වගේ. එතන මාංශ භක්ෂ කුරුල්ලා ඇවිල්ලා මේකත් අරන් යනවා ටිකක් ඈත. ඒකෙන් තව ඒ කියන්නේ මේ උපක්‍රම දෙකක් යොදා ගන්න. ස්පෝටනයත් ප්‍රධාන එක ස්පෝටනය. ඉතින් අර මේ කුරුල්ලා ඇවිල්ලා අරන් යන්නත් පුළුවන්. ඊළඟට ඉතින් කූඩලු ගන්නවන්නේ මේ වගේ ලොකුවට ගෙඩිය තියෙනකොට අපි ඔය ගිහිල්ලා මිරිකන්නේ. ටස් කරලා පුපුරලා යන්නේ. රටේ ටැට ටික විසිවිලා යන්නේ, බිජ්ජ ටික විසිවිලා යන්නේ නේ. හරි. එහෙනම් එදන බණ්ඩක්වත් ඔය වගේම තමයි. දැන් ඊළඟට ඔවා දැන් කොහොම හරි ව්‍යාප්ත වෙලා කොහේ හරි ගිහිල්ලා බිමට වැටෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න පස් උඩ තියෙනවා. පස් උඩ තියෙනවා කියලා හිතන්න. එහෙම තිබ්බොත් එහෙම ඒක පැලවෙනවනේ. පැලවෙන. එහෙනම් අන්න බීජ පැලවෙනවා දැන්. ඔන්න ඔය බීජ පැලවෙනවට තමයි පුතේ අපි කියන්නේ බීජ පරෝහණය කියලා. බීජ පරෝහණය කියලා. මේ බලන්න බීජ නව ශාකයක් ලෙස වර්ධනය වීම බීජ පරෝහණය වේ. එතන අකුරු වැරදි පෙරෝහණය මොකක්ද තියෙන්නේ හරි බීජ නව ශාකයක් ලෙස වර්ධනය වෙනවා අලුත් ශාකයක් විදියට එක බීජයක් වර්ධනය වෙනවා ඒකට අපි කියනවා බීජ පරෝහණය කියලා බීජවල බීජ පත්‍ර සංඛ්‍යාව අනුව සපුෂ්ප ශාක වර්ගීකරණය කරන්න දැන් සපුෂ්ප ශාක කිව්වේ පාඩම් පටන් ගන්නකොටම කිව්වනේ මල් පිපෙන ශාක කියලා එහෙනම් ඔන්න මල් පිපෙන ශාක ටික කොටස් දෙකකට වර්ග කරන්න යනවා අපි මල් පිපෙන ශාක අපි කොටස් දෙකකට බෙදෙනවා මොකක් පදනම් කරගෙනද බීජවල බීජ පත්‍ර සංඛ්‍යාව අනුව ඒ කියන්නේ පුතේ බීජේ තියෙනවා බීජ පත්‍ර බීජ පත්‍ර දැන් හොඳ හොඳම උදාහරණය දැන් කොස් ඇටයක් හරි මොකද්ද බොන්චි ඇටයක් ගැන හිතන්න කොස් ඇටයක් හරි බොන්චි ඇටයක් ගැන හිතන්න ඒත් එක්කම වී ඇටයක් ගැනත් හිතන්න වී ඇටයක් ගැනත් හිතන්න. හරිනේ. එතකොට බොන්චි ඇටේ පියලි දෙකකට ගලවන්න පුළුවන් නේ. ලස්සනට පියලි දෙකකට වෙන් කරගන්න පුළුවන්. පියලි දෙකක් තියෙනවා. කොස් ඇටේ පියලි දෙකක් තියෙනවා. හැබැයි වී ඇටේ පියලි දෙකක් නැහැ. ඔය සීයා බුලත් පිටක් ගන්න පුවක් ගේනවනේ. පුවක් ඇටේ පියලි දෙකක් එහෙම ගලවන්න එහෙම පුළුවන්. අර බොන්චි ඇටේ වගේ. බෑනේ. බෑනේ. එහෙනම් අන්න පුතේ මල් පිපෙන ශාක කොටස් දෙකකට බෙදෙනවා බීජ පත්‍ර සංඛ්‍යාව අනුව බීජේ පත්‍ර දෙකක් තියෙනවා නම් අපි කියනවා ද්විබීජ පත්‍රය කියලා ද්විබීජ පත්‍රය කියලා කියනවා බීජ පත්‍ර දෙකයි ද්විබීජ පත්‍රය බීජ පත්‍ර එකයි ඒක බීජ පත්‍රය කියලා කියනවා ඒක බීජ පත්‍රී බීජ යනු ශාක නෙමෙයි බීජ ඒක බීජ පත්‍රී බීජ මේ වචනේම තියෙනවා මේ ඒක බීජ පත්‍රී බීජ එක බීජ පත්‍රයක් තියෙන බීජයක් එකයි තියෙන්නේ අර පියලි දෙකක් වගේ එහෙම ගලවන්න බෑ එකයි තියෙන්නේ එහෙනම් අපි ලියනවා සමහර ශාකවල බීජවල ඇත්තේ එක් බීජ පියල්ලක් පමණයි එවැනි බීජ ඒක බීජ පත්‍රී බීජ නම් වේ ඒක බීජ පත්‍රී කියන එක මෙතන එකතු වෙලා තියෙනවා ඒක ඈත් වෙන්න ඕන එවැනි බීජ ඒක බීජ පත්‍රී බීජ නම් වේ දැන් ගෙනියන්නම් ද්වි බීජ පත්‍රි. දැන් ඒකෙත් ඔයා දන්නවා ඒක. ද්වි බීජ පත්‍රි. බීජේ පියලි දෙකයි. බීජේ පියලි දෙකක් තියෙනවා පුතේ. ද්වි බීජ පත්‍රි ශාක. නේ? එහෙනම් අපි කියනවා සමහර ශාකවල බීජවල බීජ පියලි දෙකක් ඇත. එවැනි බීජ ද්වි බීජ පත්‍රි බීජ නම් වේ. පුතේ දැන් මේවට උදාහරණ ඕන තරම් අපිට කියන්න පුළුවන්. බෝංචි මෑ කඩල මුං රට කජු කොස් දෙල් නේද? ඊළඟට දැන් මේවා පැලවෙනකොට හරි මේවා දැන් පැලවෙනකොට ඒක බීජ පත්‍රී බීජ පරෝහණය වෙනකොට ඒ කියන්නේ පැලවේගෙන එනකොට මේ බීජේ බීජ පත්‍රය පසෙන් උඩට එන්නේ නැහැ හරි දැන් ද්වි බීජ පත්‍රී වල පසෙන් උඩට එනවා දැන් කොස් ඇටයක් හරි බොන්චි ඇටයක් හරි පැල කරාට පස්සේ ඒ පියලි දෙක ඔයාලට පේනවා උඩට ඇවිල්ලා ඉන්නවා ඔහොම පසෙන් උඩට ඇවිල්ලා ඊට පස්සේ ඒක හැලිලා යනවා. දැන් මේක එහෙම එන්නේ නැහැ. ඒ තනි පියල්ල මෙහෙම උඩට එන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න ඔයා ඒක බීජපත්‍රි බීජ පරෝහණය වෙනවා. පරෝහණය වෙනකොට බීජපත්‍රය පසෙන් ඉහළට එන්නේ නැහැ. පසෙන් ඉහළට එන්නේ නැහැ.
හැබැයි ද්විබීජ පත්‍රී වල එනවා පුතේ. මේ තියන්නේ ලස්සන්ට මේ ඔන්න දැන් මේක පරෝහණය වෙලා මෙහෙම උඩට ආවට පස්සේ මේ මේන්න බීජ පත්‍ර දෙක. මේ තියෙන්නේ බීජ පත්‍ර දෙක. ඒ ඉස්සෙල්ලා මෙහෙම තිබ්බේ. ටිකෙන් ටික ටිකෙන් ටික දැන් මෙහෙම පරෝහණය වෙලා උඩට ආවට පස්සේ ඕන්න ඊට පස්සේ මේ දෙක හැරිලා යනවා. එහෙනම් ද්විබීජ පත්‍රී බීජය පරෝහණය වෙනකොට බීජ පත්‍ර පසෙන් ඉහළට එනවා. ඒක බීජපත්‍රී බීජවල බීජපත්‍රය පසෙන් ඉහළට එන්නේ නැහැ. ඊළඟට තමයි වැදගත්ම එක. දැන් ඒක බීජපත්‍රී බීජවලින් හැදිච්ච ගහට කියන්නේ ඒක බීජපත්‍රී ශාක කියලා. ද්විබීජපත්‍රී බීජයෙන් හැදිච්ච ගහට කියන්නේ ද්විබීජපත්‍රී ශාකය කියලා. දැන් එහෙනම් ඔන්න ශාක ಜಾති දෙකකට අපි වර්ග කරනවා මේ බීජයේ පියලි මත. ඒක බීජපත්‍රී ශාක ද්විබීජපත්‍රී ශාක කියලා. දැන් පොල් ගහක එහෙම නැත්නම් කිතුල් ගහක් පුවක් ගහක් ගැලවිලා වැටලා තියෙනවා දැකලා තියෙනවා නම් ඔයා මේ මුදුන් මුලක් නෑ ඒකේ. මේ තන්තු මූල පද්ධතියක් තියෙන්නේ. හරි මුදුන් මුලක් නෑ. හොඳට අතු බෙදිච්ච පුවක් ගස් දෙක තියෙනවා. තල් ගහක් අතු බෙදිලා. පොල් ගහක් අතු බෙදෙන්නේ නෑ නේ අතු බෙදෙන්නේ නෑ. එහෙනම් අතු බෙදී නැත. අතු බෙදී නැත. ද්විබීජපත්‍රී ශාකවල අතු බෙදෙනවා. එහෙනම් දැන් එළියට ගිහිල්ලා බැලුවම ඒක බීජද ද්විබීජද කියලා හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේක. අතු බෙදිලාද නැද්ද? හරි සරලයි. මුල් ගලව ගලව ඉන්න ඕනෙත් නැහැ. ඇට හොය හොයා ඉන්න ඕනෙත් නැහැ. හරිම සරලයි ඉතින්. හරි අතු බෙදිලාද නැද්ද? ඊළඟට පත්‍ර. පත්‍ර ගත්තොත් එහෙම සමාන්තර නාරටි වින්‍යාසයක් පෙන්වනවා ඒක බීජපත්‍රී ශාකවල. මැදි නාරටියක් තියෙනවා මැදි නාරටියට සමාන්තරව ශාකා නාරටි යනවා. එහෙනම් අන්න සමාන්තර නාරටි වින්‍යාසයක් පෙන්වනවා ඒක බීජපත්‍රී ශාක. ද්විබීජපත්‍රී ශාකවලට හැරුණොත් එහෙම ඒක එහෙම මේ ක්‍රමවත් බවක් එහෙම නැත්තම් මොකක්වත් මේ ක්‍රමයක් නැහැ අක්‍රමවත්. ඔකට අපි කියනවා ජාලාව නාරටි වින්‍යාසයක් තියෙන ජාලයක් වගේ. පුෂ්පපුතේ පුෂ්ප ඒක බීජපත්‍රී ශාකයක එක්ක මල්පෙති 3ක් තියෙනවා මල්පෙති 3ක් තියෙනවා එහෙම නැත්නම් 3ේ ගුණාකාර ඒ කියන්නේ 6ක් 9ක් 12ක් 18ක් 15ක් ඒ විදිහට යනවා 3ේ ගුණාකාර විදිහට තියෙනවා හරි ද්විබීජපත්‍රී ශාකයක් බැලුවොත් එක්ක මල්පෙති 4යි 4යි තියෙනවා එහෙම නැත්නම් මල්පෙති 5යි තියෙනවා 5යි තියෙනවා 4ක් හෝ 5ක් තියෙනවා ඒ වගේ එහෙම නැත්නම් ඒ වගේ ගුණාකාර 4යි 8යි 12යි 16යි එහෙම යනවා. එහෙම නැත්නම් 5යි 10යි 15යි 20යි 25යි එහෙම යනවා. හරි. දැන් උදාහරණයක් දැන් ඔයාලා නිකන් උදාහරණයක් කියන එක දැන් වදමල ගන්න. අර පොකුරු වදමල නෙවෙයි පොකුරු වදමලුත් හරි. අර නිකන් සාමාන්‍ය වදමල. ඒ වදමලේ පෙති 5ක් තියෙනවා. පෙති 5ක් තියෙනවා. එහෙනම් ඒක මොකද? ද්විබීජපත්‍රී ශාකයක්. ද්විබීජපත්‍රී ශාකයක්. පොල් මලක් එහෙම අරගෙන බලන්න. හරි. පොල් මල්ලේ එහෙම ওই බිමට වැටලා ඇතිනේ ඒව අරගෙන බලන්න ප්‍රති ගණන් කරලා බලන්න 3ක් හෝ 3ේ ගුණාකාර තමයි තියෙන්නේ